මන්තතුරවා මේ රටේ නීතිය නෑ කියන එක ලෝක පිළිගෙන තියෙනවා. ගැන අලුත් පක්ෂ විදිහටඉන්නේ සමග ජන බලවේගේ සහ NPP එක. තකොට මේ පක්ෂ දෙකත් පවතින දේශපාලනය මේ දිගුවක් කියන කතාවහු තියෙනවා. නීතිය සම්බන්ධයෙන් ඔබතුමාලගේ වැඩ පිළිවෙලක් තියෙනවද පාර්ලිමේන්තුවට එයාගේ නීතිය ක්‍රියාත්මක විය යුතුයි කියලා? ඔබතුමාගේ ප්‍රශ්නෙන් භාගයක් වැරදි. අලුත් පක්ෂයකට ඉන්න අපි විතරයි. ජනතා විමුක්ති අලුත් පක්ෂයක් නෙමෙයිනේ. මාලිමාගේ නම වෙනස් කරාට ඒගොල්ලෝ ඇවිල්ලා JVP එක දිගටම තිබිච්ච පක්ෂය. බලය ලබා ගන්න හරි ඉන්නකො බලය ලබා ගන්න ඒගොල්ලන්ට කෝට්ටුවේ ජනිලාප පොඩි පිරිසක් එකතු වෙලා ඉන්නවා. එහෙම ඒක තමයි ආකර්ෂණය. එහෙම නැතුව ඒගොල්ලෝ බලය ලබා ගන්න පක්ෂයක්වත් අලුත් පක්ෂයක්වත් නෙමෙයි. හරිද? ඒ වගේම ඒගොල්ලෝ මේ දිගටම රාජපක්ෂලා වෙනුවෙන් කඩේ කී කට්ටියන්නේ මහින්ද රාජපක්ෂව බලයටපත් කරන්න ඕන දායක වුණා. චන්ද්‍රිකා එක්ක එකට ආණ්ඩු කරා. චන්ද්‍රිකා එක්ක ඒ ආණ්ඩුව යනතිකම් ගත්තා. ඔවුන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ බුලත් කොළ යනතේ තරහ කරා එකට. හරිද? ඒ නිසා අලුත් පක්ෂයක් නෙමෙයි. රාජපක්ෂලාට කඩේ නොගිය රාජපක්ෂලා බලයට ගේන්න ඍජුව හෝ වක්‍රව සහයෝගයක් නොදුන්න එකම පක්ෂය සමග ජන බලවේගේ පමණයි. JVP එක රාජපක්ෂලාට දීග කෑවා. දැන් UNP එක දීග කමින් පවතිනවා. අපි දීග කාල නැහැ. ඒ නිසා නීතිය ක්‍රියාත්මක කිරීමේදී කාටවත් ලබදියාවන් අතර ගැටුම් නැතිව නීතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාව තියෙන්නේ සමගි ජන බලවේගයට පමණයි. අද බලන්න ඇමති කෙනෙක් ගිහිල්ලා ගහනවා ගුවන්තොටුපළේ සේවකයෙකුට. නීතිය කෝ නීතිය? ඉතින් ඒ නිසා නීතිය ඒ කාටත් එක හා සමානව ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒ නිසා සමගි ජන බලවේගය කියන්නේ වෙනස්ම කණ්ඩායමක්. රාජපක්ෂලා එක දීග ගන්න බැරුව ඒගොල්ලොත් එක දීග ගන්න මේ කැමති නැති කණ්ඩායමක් තමයි මෙතන ඉන්නේ. ඒ වගේම රණසිංහ ප්‍රේමදාසගේ පුතා තමයි ඒකට නායකත්වය දෙන්නේ. මං කියන්නේ තේරෙනවනේ.